හිතවත් මිතුරුනි මෑත කාලේ දේශපාලනේ වඩාත්ම කුජීතම වෙච්ච දේශපාලඥයා කවුද කියලා ඇහුවොත් ඒකේ පළවෙනි තැනට හරි දෙවෙනි තැනට හරි එන පුද්ගලයා තමයි දයාසිරි ජයසේකර. දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වුණාට පස්සේ අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම සිද්ධ වෙලා අවසන්. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලේ මිනිමරු මරාගේ කුපාඩි තක්කඩි වැඩගෙන බරපතල ලෙස චෝදනා කරපු දයාසිරිලා අවසානයේදී කිසි හිරිගිතක් නැතුව නැවත වතාවක් මරත් ගෝටත් බලයට පත් කරන්න කඩේ ගියා. ඒ කඩේ යනකොට ඒ කඩේ යන්න නොකළ යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් කිව්වා. ඔබට මතකනම් මේ යහපාලන ආණ්ඩුව පරාජය වෙත්ත ඡන්දයට මිනිමරු මරත් ගෝටත් සූදානම් වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු කැඳවලා ප්‍රශ්නයක් ඇහුවා අපි පොහොට්ටු එක්ක එකතු වෙනවද නැද්ද කියලා. ඒ වෙලාවේ සංවිධායකයෝ 90%ක් තමන්ගේ විරෝධය පළ කර පොහොට්ටුව සමග එකතු වෙන්නේ. හැබැයි ඒ වෙලාවේ ග්‍රාම සේවක සිරත් ඒ වගේම මරාට කඩ යන කැමති වෙච්ච කීප දෙනෙකුත් තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් පොහොට්ටුවත් එක්ක එකතු වුණා. ඒ වෙලාවේ පොහොට්ටුව පරන්දුනා ඡන්ද ඉල්ලන ලැයිස්තුවෙන්, ඒ කියන්නේ නාම යෝජනා ලැයිස්තුවෙන් අනිවාර්යයෙන්ම 3-1 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙනවා. අනිත් කාරණේ තමයි පත් වුණාට පස්සේ ඇමති මණ්ඩලයෙන් 3-1 අනිවාර්යයෙන්ම නිදහස් පක්ෂයට දෙනවයි කියලා. මිතුරුනි, සාමාන්‍යයෙන් අපේ රටේ දරුණු විදියට මිනිසුන්ගෙන් පිළිගන්න පුද්ගලයා තමයි මරා. විශේෂයෙන් මරා කියලා කියන්නේ කොන්දේසි විරහිතව මිනිසුන්ගෙන් පිළිගන්න පුද්ගලෙක්. ඒක හොඳටම ඔප්පු වෙච්ච අවස්ථාව තමයි තමන්ට විරුද්ධව SF ඡන්දිනුලට පස්සේ SF නැත්තම් සරත් පොන්සේකට සලකපු විදිය. කෙසේ වෙතත් දයාසිරිලා කඩේ ගිහිලා ලොකු දේවල් බලාපොරොත්තු වුණා. අවසානයේදී ගෝටත් මරත් දෑසිරි විතරක් නෙමෙයි ග්‍රාම සේවක සිරත් කණෙන් අල්ලලා මුල්ලකින් තියලා කොල්ලකින් කුල්ලකින් වහලා තමයි වැඩේ අවසන් කරේ. පස්සේ කාලෙක බති කැමැතිකමක් දීලා ඔහු සමාජයේ ඉදිරියේ කුජීත කරා. හැබැයි තමන්ට එහෙම පිටකොන්දක් නැහැ කියන එක දෑසිරි දිගින් දිගටම ඔප්පු කරා. 20 සංශෝධනය ගෙන ආපු වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 සංශෝධනයට විරුද්ධයි කියලා කයිවාරු ගහලා හැබැයි බලු කුක්ක ටික වගේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අත ඉස්සුවා. එහෙම කරලා එළියට ඇවිල්ලා කිව්වා අපි මේක කරේ ආණ්ඩුව රැකගන්නයි කියන කාරණේ. හැබැයි අද වෙනකොට දයාසිරිට ඔළුව බේරගන්න බැරි තැනක් නිර්මාණය වෙලා. විශේෂයෙන්ම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විශේෂයෙන්ම පොහොට්ටුව සලකන ආකාරය සම්බන්ධයෙන් පක්ෂයේ අනෙකුත් පුද්ගලයෝ දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටිනවා. මේ නිසා කර කියා ගන්න දෙයක් නැති වෙච්ච දයාසිරි අවසානයේදී පුවත්පත් සාකච්ඡාවක් ඇඳවලා තමන් වර්තමාන ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නවයි කියන එක ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි කිසි හිරිගිතක් නැතුව ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියම කිව්වා තමන්ට කිසිම අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ හමු වෙන්න අවස්ථාවක් ගන්න බෑ, ගෝඨ තමන්ට එහෙම චාන්ස් එකක් දෙන්නේ නැහැයි කියන එක. ඒ විතරක් නෙමෙයි ඔහුයින් පස්සේ එලි කරා බැසිල්, ඒ කියන්නේ මිස්ටර් ටෙම්ප්‍රසන්ට් මේ ආණ්ඩුවේ ඉන්න බරපතලම දූෂකයා තමන් තමග සාකච්ඡා කරා. හැබැයි ඒව ප්‍රතිඵලයක් නැහැයි කියන කාරණේ. මේ සිද්ධිය මාධ්‍යවල යනවත් සමගම ගෝඨට මේක ආරංචි වුණා. මිත්‍රෝනි, ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් නොවුණු ප්‍රජාතන්ත්‍රවාදය ගැන 75% අවබෝධයක් නැති ඇමරිකාවේ රාෂ්ට්‍රියාධිපතිවී හිටපු ක්ලාක් කෙනෙක්. සමහර අය කයිවාරු ගාන ඔහු කරපු යුද්ධ ගැන. හැබැයි ඔහු යුද්ධ කරන්න බැහැයි කියලා දාලා ගිය කාලකන්ණියෙක් කියලා පහුගිය කාලේ ලියුණා. ඒ විතරක් නෙමෙයි 89 භීෂණ කාලේ මාතලේ සමූහ මිනිවල සම්බන්ධයෙන් වගකීත්තේ ගෝඨ කියන කැලියුණා. ඒ නිසා ගෝඨ සාමාන්‍යයෙන් ලොකු ඇඟක් තියෙන පුංචි මොලයක් තියෙන සතෙක්. ඔහු පහුගිය දවස්වල දහසිරිට එන්න කියලා අමුකුණු හරපෙන් බැන්න. ඒ වෙලාවේ දයාසිරි නැට්ට කකුල් දෙක අස්ස ගහගෙන බලු කුක්කෙක් වගේ පල්ලම් බැස්සා. ඉන් පස්සේ අර කටේ තිබ්බ සිංහ නාදය අවසන් වෙලා බලු කෙඳිරියක් ඉදිරිපත් වෙන්න ගත්තා. කෙසේ වෙතත් මිත්‍රවරුනි, මේ වෙනකොට දයාසිරිට දැනුම් දීලා තිබෙනවා ඔහු කට වහගෙන හිටියේ නැත්තම් අනිවාර්යයෙන්ම බති කැමැතිකමත් ගලවලා එළියට විසික් කරනවයි කියන කාරණේ. විශේෂයෙන්ම දයාසිරිලත් ග්‍රාම සේවක සිරත් මරාට කඩේ ගිය තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන්. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ දයාසිරිලා කට වහගෙන මුකුත් නොදන්න තොත්ත බබ්බෝගේ හැසිරෙන්න උත්සාහ කරනවා කියන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මිට්ටෝනි දවසින් දවසරට බල්ලට යනවා.
බල්ල පාලනයට එනවා. මේක අවසන් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට. ඒ නිසා මේ කාල කන්නේ ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වය දිය හැකි. කියන දේ කරන කරන දේ කියන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම. මෙතුණි අර්ගෙන්ති ජයග්‍රහණය නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.